මෙන්න අද පත්තරවල කාටුන් ජයරත් වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් එකෙන් පටන් ගව. දිනේෂ් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු වෙනවලු. ඒ ලැයිස්තුවේ හිටපු හොඳම තරුණයා එයා වෙන්න ඇති නේද? දිනේෂ්ද ගෑස් එකේ හිටපු ජාතික ලැයිස්තුවේ හොඳම තරුණයා? මේ අංජනගේ කාටුන් එක දිනමිනේ. මේ ප්‍රතිඵලය පැරදුණු අයට හිතාගන්නත් බෑ බං. දේශපාලකයන් පුරවැසියා කියනවා දිනපු අයට හිතාගන්නත් බෑ කියලා. අම්මපා ඇත. ලංකාදීපේ දාසාපාලානගේ ස්වාරිස්. ස්වාරිස් පැරදුණු මහින්දලගේ සුවදුක් බලන්න මහින්දගේ ගෙදෙට්ට ගිහිල්ලා. මොකද සෑර් තත්ත කියලා අහනකොට මහින්ද කියනවා හොඳ වෙලාවට ජාතික ලැයිස්තුව තිබුණ කියලා. කවුද බලන්න පිටිපස්සේ ඉඳන් කර්ටන් එකෙන් එබිලා බලන්නේ? අප්පට සිරි නාමල් නේද? හොඳ වෙලාවට ජාතික ලැයිස්තුවේ තිබුණේ. එහෙමයි තාත්තා කියන්නේ. මේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක. මහින්දානන්ද දේශපාලනයෙන් සමු ගන්නවලු. සමු ගැනීම කියන්නේ ගෙදර යැවීමට සමාන වචනයක්ද? දැන් සමු ගැනීම කියන්නේ සමු ගැන්නවීමද? මේ ආතාපේ මුණුපුරාගේ කවි දෙක. මහින්දානන්ද මැතිවරණයේ පැරදී දේශපාලනයටත් ඔහු ඇත සමුදී. මේ විස්තර අසා සිටි පුටුවට බරදී ආතා මේ ලෙසට පැවසුවා වෙරදී. අරගෙන බලයේ ඉස්සර ගහගහ වංගු තමන්ටම බෙදාගත්තා ලොකු පංගු. මාජන මතින් වැසුනා ඒ ගුල් රිංගු. දැන් ඔහු කාසියක් වී ඇත අවලංගු. මහින්දානන්ද අනිත් අය වගේම අවලංගු කාසියක් වී තිබියදී ඔහු මොනවද කරන්නේ? ලංකාදීපේ දාසගේ කාටුන් එකෙන් ඒක බලන්න. මහින්දානන්ද තමන්ගෙම පඹයව අරගෙන කොහෙද මේ යන්නේ? විශ්‍රාම ගන්නයි ඔහු යන්නේ. ඔහු විශ්‍රාම ගන්න යද්දී මැතිවරණයේ අභිමුව පාස්කු ප්‍රහාරය අල්ලගෙන ලොවෙත් නැති රැඟිල්ලක් කරපු උදේ ගම්මන්පිල මේ ජනරාණි කාටුන් එකෙන්. ඔක්කොම අකුලගෙන යන්න හදනවා. කවුද ගම්මන්පිල? අර කියපුවා ඔක්කොම අකුලගෙන යන්නේ. එතකොට රාණි පිටිපස්සෙන් ඇවිල්ලා ගම්මන්පිලගෙන් අහනවා උදව්වක් දෙන්නද කියලා. උදව්වක් ඕනිද? මේ චමුත් පද්මශ්‍රීගේ ශ්‍රී සමය. ඇඬුවාම දෙයි කියලා හිතාගෙනද ඒ පාර අඬන්න පටන් ගත්තේ? පොඩි එකාගෙන් අහනවා. මං දන්නවා තාත්තා දෙනවා. තාත්තා කළුතරනේ එහි කාලා අඬනවා. කළුතර පොඩිය වුණුත් අඬනවා. ඉල්ලීම් ඉටු කරන්න දැන්. ඇයි තාත්තලා දෙනවලු 10,000ක් නේ. මේ ලංකාදීපේ පංකජ රවින්දගේ සරදම්. දේශපාලක කියනවා රෝහිත දිනුවා. පුරවැසියා කියනවා ඒ වුණාට චාමර දිනුවේ අඬන්නේ නැතිවනේ. හොඳ බෙබේ කෙනෙක් බෝතලයක් අරගෙන කාගෙනද කදා කතා කරන්න කියලා සුජීවගේ විගඩම් කවියෙන් බලන්න. සුජීව තමයි අද බෝතලෙත් තරන් සරමත් උස්සගෙන මෙහෙම කියන්. උන්දැලා බොහෝ අය මක බෑවෙනු දැක්කා. සමහරු අඬලා බේරුණි ගහමින් ඉක්කා. අවැසිම නිසා අපි නම් උන්දැව රැක්කා. යන්තම් බේරගත්තා චාමර ලොක්කා. බෙබේ කෙනෙක් කියන්නේ යන්තම් බේරගත්තලු චාමර ලොක්කා. මේ මව්බිමේ MD වීරරත්නගේ මර්සිපාල. අම්ම කියනවා මර්සිපාලට සමන් රත්නප්‍රිය කියනවා රනිල් ඉල්ලුවා නම් ප්‍රතිඵලය වෙනස් වෙනවලු. පොඩි කාපි ගියපාර ඉල්ලලා ජාතික ලැයිස්තු ඉන්න එක විතරයිනේ. මං හිතන්නේ සමන් රත්නප්‍රිය කියන්නේ ඇත්තේ මේ පාරත් ඉල්ලුවා නම් එහෙම වෙනවා කියලා වෙන්ට ඇති. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතට දැන් යමු. දේශපාලක කියනවා එල්බෝට් මන්ත්‍රීලාට දවස් 3ක වැඩමුළුවක් තියෙනවලු බං. පුරවැසියා කියනවා ආනවා පිනක් දහමක් කරගෙන විශ්‍රාම කාලයේ ගත කරන හැටි කියලා දෙන වැඩමුළු නැද්ද සර්? බලපුරුදු අය ගැන කතා කරපු උන්ද මෙන්න ඉන්නවා. සීසී කඩ කොත්තුවක් ගහලා. හරිද? හසන්ත විජේනායකගේ කාටුන් එක පොඩ්ඩක් බලන්න. ගෑස් එක ගහලා රනිල් ලොක්කා කොත්තුවක් ගහලා. අප්පට සිරි කොත්තුවේ කෑලි SLFP UNP SJBP ඔක්කො SJB ඔක්කොම කෑලි කෑලි වලට කොත්තුව ගහලා තියෙන්නේ. කොත්තුවක් ගහලා නෙවෙයි නාලා. මේ අනුරාධගේ ඕකයි තත්ත කවිය දිවෙන්නේ. මහින්ද ජයසිංහ ඔහු සැමදෙනා දනී ගුරු වර්ජනී එතුමානන් පියාමෙනි.
මන්ත්‍රී වෙලා ඔහු පැමිණෙන අගේ දැනි පාරේ ඉඳන් අත වෙනවා සුබෝධිනී. ලයන් ගානේ අනිච්චං කවිය ලංකාදීපේ. ලෝ පාලන කරයි පදවන අත තොටිලි, කතුනගේ බලය වැඩි විය නොහැකිය කෙටිලි. 21 බලෑණිය මැති සභේම වැටලි, මන්ත්‍රී පිරිමි රොත්තට බැරි වෙයි නැටිලි. දැන් පිරිමි රොත්තට හිතන හිතෙන විදියට නටන්න බෑ. කාන්තාව 20 ගානක් ඉන්නවා මේ කහලලියගේ තුන්වන්සල කවිය ලංකාදීපේ. උතුර දකුණ සහ කඳු රට එකතු කොට රතුමල් පිපි හැඩ වූවත් හතර වට යන්තම් තුන් වේලක් කෑ හැකි ඉදිරියට රතු සොහිරණි ගොඩ නංවනු මැනවි රට. රටේ මුල්ලේ මුදන් නායකගේ ඇත්ත නැත්ත කවිය දිනමිනේ. දිවි හිමියෙන්ම බල කඳුරු සමග හැපි, මත් ප්‍රියසාද බත් දන්සල් නොකර කොපි, සුවඳ ඇති මල් තිබේ ලක්බිම දසත පිපි, පත්තුණු අලුත් රජයට සුභ පතමු අපි. හරි ලස්සනයි මේ කවි. අසං ගෙදුනිල්ගේ පොලිටිකල් කාටුන් එක. මෙන්න පුදුම පහන රටේ පුරවැසියෝ දෙනවා ජනපති අනුර කුමාර දිසානායකගේ හත් අතට. කෝ මොලහතානු අවසානයේ ගන්නේ විදුර අබේනායකගේ දවසේ පද හතර කවියෙන්. වැඩිපුර මාලිමාවට බලය දී ඇත දැඩිසේ කතාබහ රට නගන පිළිවෙත. කඩිමුඩියේ කොපුව තුල දමා සිපත, වැඩි දෙනා සිප ගණිති දැන් කපනු බැරි අත. ජනපතිතුමනි කපනු බැරි අත දැන් ගොඩක් දෙනෙක් සිප ගන්න වෙයි. ජයග්‍රහණයට පියවුරු ගොඩකුත් ඉදිරියේ දී පහළ වේ.